. මේ බලපම්මචන් මට ගාපු පාර මම තාමත් රතුවෙලා තියෙන කම්මුල කූට පෙන්වා. පිරිස් ඇලඩින්ගේ පුදුම් පහන දියා බලනොවාගේ මුුණ දයා බලාගෙන හිටියා. ඔහු මචන් අලුතෙන්ආාවගේ රනෑ පොර ප්‍රශ්නයක් කැහෝත් එහා පන්තිීරත් ඇහෙන් එක්ක, උත්තර දීපන් නැත්තං ඉතිං පළවනි දවසම ටොපිය බිදුත් කතාව පටන් ගත්තා. ඔය අතරේදි පියෝසර් අපි දිහා බැලුවා. මොකද ඔතන කතාව පාඩම එපාද සර් මගෙන් ඇව්වා. නෑසර් මෙයාට ඔය පාඩම තේරෙන්න්නේෙ නෑලු. මම ෂේප් පෙන්න්න හිතාගෙන කිව්වා. ආ ඒකට කමක් නෑපුතා මේක එච්චර අමාරු නෑ හොඳයි ටැන් අනුවගයද පිරිස්දයා බලලා ඇව්වා මතකයිනි කියපු එක මම ඉස්සරහා බලාගෙනම පිරිෂ්ට මගේ කම්මුල පෙන්වා. අනන්තයයි පිරිස් මායිෙන් කෑ ගැව්වා. ශුවර් එකටම යටතාත්ටවය පන්තිවලටත් ඇෙන් නැති උත්තරේ. පන්තියම බක. බකගාලා හිනාාවෙනවා මටයි බිදුටයි හොඳටම හිනා මූ යකෙක්නේ පොඩ්ඩි විහිලොක්වොත් තේරෙන්න්නේ නෑ එයා පන්තිය උගන්න උගන්න හිටපුසත් හිනාවෙවේ ලියටැවිත් අපේ පන්තිය දිහා බලනවා ඉතිං ඕක හෙමින් කිව්වන ඉවරයින ඔයා ඇයි අනන්තිට ඇහෙන්න්න කෑගැවිවේ පියෝසර් හිනා වෙවී කිව්වා යන්තන් ඇති මම හිතුවේ සර්ට් මල පනී කියලා බින්දු මට කිව්වා පීරිස් කොර වෙලා වගේ බිම බලාගෙන ඉන්නවා පැඩි වෙලාවක්ගේ නෑ බෙල් එක ගැහ්වා ස්කෝලයරෙන්න්න සන සුරාදර කලාසියන්න හැරෙන එක තමයි මහා එපාමකරගුව එක හැරිෙන්ෙ නෙතුව කලාස්සියන්න පුළුවන්නම් හීනෙන් මාරාතල් ඇඳේ ඉඳගෙනම මට හිතුනා ුණ හොදගෙන කාමරයට එඇ්දි අක්ක තේකාරං කාමරයට ඇවිත්. අපෝ යන්තන් ඇති පාන්දරම මූුණ හොදගෙන නැත්තං ඉතින් තේක දෙන්න වෙන්න මල පෙරේතයකොට එත් ඉදිං උදේ පාන්ද්‍රම බරබරේ. මම පොඩි අක්කට දිවදික් කරලා රැක්කකේ තිබ්බ ඩෙනිි මාතරගත්තා. මගේ දෙයියා ඩෙනිම් කයිසම් හොයාගත්ත එකා නම් දිවිය ලෝකේ අවන්න ඕනෑ ම පොඩියක් කට හොරෙන් කලිසම නහයට ලංකළලා වැඩිය ගදක් නෑ වගේ තාම දවස් දෙකයි න ඇන්දි බිින්දුව කරදරය නැතිව සුමානයක් දෙක කඳින්නේ මම එහෙම හිත හිතා කලිසම අඳින්න ගත්තා. තමුස මක දපේස් කොලි කෙල්ලන්ගේ උකුළට පොත් සි කරන්නේ. මාව ගැස්සි ලාගිය මල හොන්්ඩරයයි මෙයා කොහොමද ඒක දන්නේ ශුවර් එකටම එත්ම මෙයාගේ ලාස්ෙ එකෙ දන්නේ නෑ. හෙම නම් පිස්සු බෝලබෝල ගෞදාලෝ ඔය ඕපදුපු කටකතා තමුසට දෙන්නේ කෙල්ලු නම් මා රොයිටර් වගේ ජාතියක් ඕනෙ නැති දෙයක් නෑ හැම එකකටම ඔලු ඕබනවා මම ටීෂට් එක දාගත්තා ඒ අරුණි මගේ කලාස් එකීමයි ඉන්නේ ෆොටවලින් හෙම ඔයාාව හොඳට අඳුනනවා කෙල්ල උදේ පාන්දරම ආපු ඇටේ මට කතාව කිව්වා බස්සෝල්ටගේදීත් උගොඩුවා වගේ බලාගෙන හිටියලු තමුසේ අරුණි මගේ හොඳම යාලුව අහිද හොඳයි නැත්තං උදේ පාන්දරම වහගන්න නෝන්ඩිය එයත් ඒේනම් මගේ දයා හොරෙම් බල්ල තියනෝ නැත්තං කෝගල් දකින්නේ මම බලාන හිටපු එක දැන් ඉතින් ඒකට නැවතීමේ තිීත පොඩි අක්ක තේ කෝප්පයත් අරන් ආපහු යන්න ගිය මුසෙ මහලොක යාළලුවට කියනවා. මීට පස්සේ බස්සල යනකොට උප්පෙන්න්න ෆොටෝ කොපි ගාලා පිටේ එල්ලගන්න කියලා. නැත්තං අපිට වය සහොයන්න බෑ. මම කෑ ගහල කිව්වා. නුගයකඩ හන්දියේ නවරසෙක මෙහයින් පාර පනෙද්දි බිදුු යමිලා ඉන්නව පාරෙන් එහා පැත්ති. උන් දෙන්න අත වෙනුව මාත් අත වනාගෙනම පාර පැන්න. උදේ පාන්දරම තියෙනවා සුභ ආරංජයක් අමිල කිව්වා මොකදද අද क्ලාස් නෑ සර් රටගිහින් ආයි ලබන සුමානරු එන්නේ පිස්සු හැදෙනවා බලමු දෙහෙනම් ෆිල්ම් එකක් දායයිතිය අද නම්බෑ බලපම් මේ සුමානටම අධ්‍යාපනය කියල සත පණහක දෙයක් කළේ නෑ අදවත් පාඩමදහා ගන්නවා කියලා ආවේ එදාට සර්න යන්ද ලයිබබ්‍රී පාඩමද්දාන් බින්දු කිව්වා ඌූගේ කතාවත් ඇත්ත සුමානෙම පිස්සු නැටුවා මිසක් කිසිම වැඩක් නෑ ස්කෝලි සර් කියනවා අපි ලියනවා රෑට පොත්තිික මේස ඩ සමාධානය සැත පෙනවා ඒත් ඉතින් ලයිබ්‍රී යනවට වැඩිය හොඳයි වගේ ගෙදර යන එක මං කියන්නද දැන් යම් පබ් එකට ගින් දාහයයි තිය වෙනකම් ගනන් හදමු ඊට පස්සයම් ෆිල්ම් එක බලන්න අමිල කිව්වා ඒක නම් හොඳයි වගේ නැත්තන්ඒම හෙන කම්මැලි අපි තුන්දනාම පාරපැල්ලා අනි පැත්තටාව බස් එකගන්න අපි ලයිබ්‍ර එකට ඇවිත් ස්ටඩි රූම් එකට යන්න හිතාගෙන පඩිපෙළ නැග්ගා කපලා එකයි සෙනග සීටොක්කොම් වගේ පිරිලා කෝකටත් ඕන එකක් කියලා අපි දොරලඟට ගියා සීටොක්කම ඉවරයි තව පොඩ්ඩකින් ඇවිත් බලන් දොරළඟ හිටපු අක්කා කිව්වා මම බිදු දියහවැැලුව අපි මේ සැදුවොත් එදා ඉඳල ළමයි උපදෙන්න්නේි කකුල් නැතිව මොනුව කරන්න දබං අද එලියට බැහැපු නැකතනම් අන්තිමයි දැන් ඉතින් කැන්ටිමට ගිහින් ප්ලේන්ටියක් ගාල තව පෑකින් විතර ආප හොයමු අමිල කිව්වා අපි ආපවු කැන්ටිමටාව ඒකත් හවුස්ෆුල් සමාරු මේසට පොත් පෙල්ලගෙන පාඩන් කරනවා. තමස් සමවරු ඒ ඒ ලෝකවල ජීවිතේ යෝවන්වයේ ස්නේහය කුසුම්පිපේ පාටපාට මල් අපි තුන්දෙන එහෙෙන් හැමැතැනම් අහුලගෙන පුටු තුනක් අරගෙන ඉඳගත්තා. අපි ඉඳගත්තේ හා කෙලවරේම මේසේ. අනිප පැත්ති මේසේ කෙල්ලො කට්ටිය පාඩම් කරනවා ඒක තම සතේකට වත් ගනංගන්න නැතුව ඊළඟ මේසෙේ කොල්ලො ටිකස් සිින්දු කියනවා මේ උඹලඟ කියත්තිනවාවද අමිල ඇහු්වා රුපියල් දායක් විදර මම පොස්සක ඇත්දා මට නම් දැන් නම්බානක බඩගිනි උදේට කාලත් නෙමේ යාාවේ උදේ චන්්ඩියාවගේ ගෙදරින් ගන්න නැතුාවට දැන්නම් බඩ පිස්සු නටනවා. අමිල තුන් වනාගෙම අතේ සල්ලි එකතු කරගෙන කවන්ටරේල් අඟට ගියා. මම මේසි උඩට ඔළුව ගා ගත්තා. ඒ!